Hello everyone, welcome all of you to my YouTube channel. Ruwa gana hitana hemotama lassana samak nirogi keskalamba hemadama pavathwagena yanna tamange shower routine ekak hariyatama karanne kohomada kiyala tamai ada video eken api katha karanne. Ape shower routine ekak ehemath naththam snanaya kiyanne ape dinacharyave ithama wedagath kotasak. නිරෝගී සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් උදෙසා සෑම පුද්ගලයෙකුටම තමන්ගේ ෂවර් රූටින් එක අත්‍යවශ්‍යයි. හොඳ ස්නානයකින් පසුව අපේ ශරීරයට වගේම අපේ මනසටත් සුවදායක නැවුම් බවක් ලැබෙනවා. අපේ ෂවර් රූටින් එකේදී අවධානය යොමු කළ යුතු වැදගත්ම දෙයක් තමයි අපි නෑමට භාවිතා කරන ජලයේ උෂ්ණත්වය. උණුසුම් ජලයෙන් ස්නානය කළ පසුව අපිට හොඳ සුවදායක බවක් දැනුණත් ඒ ශරීරයට එතරම් හිතකර නැහැ. ඒට හේතුව තමයි අපේ සමේ තෙතමනේ ආරක්ෂා කිරීමට ස්වභාවිකවම සමේ තිබෙන තෙල් ගතිය උණුසුම් ජලය නිසා ඉවත් වෙලා සම වියලීමකට ලක්වන නිසා. ඒ නිසා ස්නානයේ සඳහා වඩාත්ම සුදුසු වන්නේ ඇල්මැරුණු සාමාන්‍ය ජලය. ඒ කියන්නේ lukewarm water. ලස්සන ගැන හිතන බොහෝ දෙනා තමන්ගේ ෂවර් රූටින් එකට කලින් කිස කිස් වලට සමට විවිධ සත්කාර කරනවා. නාන ටික වෙලාවකට කලින් කොණ්ඩෙට හොඳ ඔයිල් මසාජ් එකක් කරනවා නැත්නම් හෙයා මාස්ක් එකක් හෙයා ටොනික් එකක් ඇප්ලයි කරනවා මේ වගේ විවිධ දේවල් අපි හිස කෙස් වෙනුවෙන් කරනවා මේවා ඉතාමත්ම හොඳයි සතියකට වරක් ඔබට පුළුවන් නම් ඔබේ සමට ගැලපෙන හොඳ බොඩි පැක් එකක් භාවිතා කරන්න නිරෝගී ලස්සන සමක් හැමදාම පවත්වාගෙන යන්න ඔබට හැකියාව ලැබෙනවා ඒ වගේම ඔබේ මුහුණට කරන සත්කාර පවා කරගන්න පුළුවන් ෂවර් රූටින් එකට කලින් හෙයා බ්‍රෂ් එකක් භාවිතා කරලා කොණ්ඩේ හොඳින් පීරලා ගැට ගැසී ඇති තැන් අපි ඉවත් කරගන්න ඕනි. එමගින් ෂැම්පු කන්ඩිෂනර් භාවිතයේදී එය ඉතාමත් පහසු කරන අතර හොඳ රුධිර ගමනාගමනයක් ද ඇති කරන්න හේතු වෙනවා. ෂැම්පු භාවිතයේදී අපි අපේ හිස කෙස්වල ප්‍රමාණය අනුව ෂැම්පු සල්පයක් අරගෙන එය ඒකාකාරව මුළු කොණ්ඩෙටම ඇප්ලයි කරලා මිනිත්තුවක් පමණ ඇඟිලි තුඩු වලින් මසාජ් කළ යුතුයි. පසුව ඔබට පුළුවන් හොඳින් සෝදා හරින්න. ඔබේ හිස කෙස්වල ස්වභාවයට ගැළපෙන පෘදු ෂැම්පු එකක් තෝරා ගැනීමට හැම විටම වග බලා ගන්න. ෂැම්පු කළාට පස්සේ අපේ හිස කෙස්වල විවෘත වන හෙයා කියුටිකල්ස් නැවත වහලා කොණ්ඩෙට හොඳ පෝෂණයක් වගේම ආරක්ෂාවක් ලබා දෙන්න කන්ඩිෂනර් භාවිතා කරනවා. අනිවාර්යයෙන්ම කන්ඩිෂනර් ඇප්ලයි කරනකොට ඔබේ කන්ඩිෂනර් එකේ පිටුපස දී ඇති උපදෙස් අනුව එය කොපමණ වේලාවක් කොණ්ඩේ තබා ගත යුතුද කියලා හොඳින් දැනගෙන ඒ අනුව භාවිතා කරන්න. ශරීරය පිරිසිදු කර ගැනීමට ඔබට මෘදු සබන් වර්ගයක් හෝ බොඩි වොෂ් එකක් භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම මෙහිදී සබන් හෝ බොඩි වොෂ් හොඳින් ගැල්වීමට ලූෆා එකක් හෝ මෙවැනි මෘදු කෙනි සහිත බාත් බ්‍රෂ් එකක් යොදා ගන්න පුළුවන්. වැදගත්ම කාරණාව තමයි මෙම ලූෆා හෝ බාත් බ්‍රෂ් වල නොයෙකුත් බැක්ටීරියා විස බීජ රැඳීමට වැඩි ඉඩකඩක් ඇති නිසා හැම විටම හොඳින් පිරිසිදු කරලා ඒවා භාවිතයට ගන්න. ඒ වගේම භාවිතයෙන් අනතුරුවත් හොඳින් වියලීමට හැකිවන පරිදි ඒවා තැබීමට ඔබ වග බලාගත යුතුයි. මෙම බ්‍රෂ් ටූල්ස් භාවිතා කර ඔබේ සම පිරිසිදු කරගන්නකොට ඒවා තදින් ඇතිල්ලීමකින් තොරව ඉතා මෘදුව හැසිරවීම තුළින් සමට කිසිම හානියක් නැතුව හොඳින් පිරිසිදු කරගන්න පුළුවන්. මින් අනතුරුව ඔබට ඔබේ ශරීරයේ ඇති අනවශ්‍ය රෝම මේ විදිහට ඉවත් කරගන්න පුළුවන්. ඔබේ ෂවර් රූටින් එක අතරතුරේදී ඔබේ ෆේස් වොෂ් එක ඇප්ලයි කරලා මුහුණ හොඳින් පිරිසිදු කරගන්න. අවශ්‍ය නම්
mini clean up එකක් උනත් කරගන්න පුළුවන්. Shower routine එකෙන් පස්සේ towel එකක් ආධාරයෙන් අපේ හිස කෙස්වල සිරුරේ තෙත මාත්තු කළ යුතුය. කිසි විටක තදින් පිස දැමීම නොකළ යුතු අතර එහිදී හිස කෙස්වලට මෙන්ම සමටත් ඔබ නොදැනුවත්වම හානි සිදු වෙන්න පුළුවන්. හිස කෙස් වේලා ගැනීමට වෙනම towel එකක් භාවිතා කිරීම වඩාත් හොඳයි. අවශ්‍ය නම් hair dryer එකක් භාවිතා කරන්න පුළුවන්. නමුත් ඒවා හැම විටම භාවිතා කිරීම සුදුසු වන්නේ නැහැ. මුළු ශරීරයම තෙත මාත්තු කළාට පස්සේ මුහුණට හොඳ ෆේස් මොයිස්චරයිසර් එකක් වගේම ශරීරයට හොඳ බොඩි ලෝෂන් එකක් පොඩි බට එකක් භාවිතා කරලා සමේ තෙතමනේ ආරක්ෂා කළ යුතුයි. ඔබට අවශ්‍ය නම් හිස කෙස් වල වැඩි ආරක්ෂාව සඳහා මෙන්ම දිදුලන පෙනුමක් ලබා ගැනීමට මද තෙත ගතියක් තිබියදීම හොඳ සිලිකන් ඔයිල් එකක් ඇප්ලයි කරන්න. එතෙක්කම හොඳ ඩියෝඩරන්ට් එකක් හොඳ පර්ෆියුම් එකක් ඇප්ලයි කරොත් සුවඳවත්ව ඉන්න ඔයාට හැකියාව ලැබෙනවා. ඔබේ ෂවර් රූටීන් එක මෙන්න මේ විදිහට හරියාකාරව කළොත් නිරෝගී හිසකෙස් වගේම ලස්සන දිදුලන සමක් හැමදාම පවත්වාගෙන යන්න ඔබට පුළුවන්. ඒ විතරක් නෙමෙයි ඔබේ ෂවර් රූටීන් එකෙන් පස්සේ ඔබට දැනෙන සුවදායක ප්‍රබෝධවත් බව උපරිමයෙන්ම අත්විඳින්න හැකියාව ලැබෙනවා. එහෙනම් මගේ channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න ඒත් එක්කම තියෙන bell notification එක click කරොත් මම video එකක් දැම්ම ගමන් ඔයාලට බලන්න පුළුවන්. ගිහින් එන්න ඊළඟ video එකේදී ආයෙත් හමු වෙමු.